ಶುಭ ದವಸಕ್ ಆದರಣೀಯ ಹೆಮೋಟಮ ಅದ ದಿನ ಮಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನೆಲ್ ಕಹರ ಮಟ್ಟ ಹಿತ್ತುನ ಒಗೊಲ್ಲಂಟ ರಸವಾದ ಕೇಕ್ ಈಗ ಕುಗಾನ್ ಮಣ್ಣ ಏತಮ ಮಾಬಲ್ ಕೇಕ್ ಇತಿ ಮೀ ಕೇಕ್ ಒಲತ್ ವಿವಿಧ ವರ್ಗ ಕೇಕ್ ಅಪಿಟ ಹದಾಗನ್ನ ಪುಳುವ ವಿವಿಧ ರಸಯಟ ಇತಿ ಅದ ಗೊಡಕ್ ಪಹಸುಯಿಂಗ್ ಒಗೊಲ್ಲಂಟ ಮಾಬಲ್ ಕೇಕ್ ಯಾ ಕೊಮದ ಹದಾಗನ್ನ ಕೇಳ ತಮ ಮಟ ಇದ್ರಿಪಾತ್ ಕರನ್ ಮಮ ಇದ್ರಿಪಾತ್ ಕರನ್ ಅನ್ನಿ ಏ ಸಂದ ಅವಶ್ಯವೇನವ ಬಟರ್ ಗ್ರಾಮ್ 350ಕ್ ಏ ವಗೇಮ ವಿತ್ತರ ಬಿತ್ತರ ಮಂಗಾವ ತಿಬುಣಿ ಪೊಡಿ ಬಿತ್ತರ ನಿಸ ಮಮ ಏಕಾತ್ ಮೆಷಕಲ್ಲ ತಮೈ ಗತ್ತೆ 350ಟ ಲೊಕು ಬಿತ್ತರ ನಂ ಓಗಲಂಟ ಬಿತ್ತರ ಹಯಕ್ ಗನ್ನ ಪುಳುವ ಬಿತ್ತರತ್ ಮಮ್ ಮೆತನ 350 ಕರೆಗಿನ ತಿಯನುವ ಏ ವಗೇಮ ಪಾಂ ಪಿಟಿ 350 ಕುಯಿ ಸೀನಿ 350ಯಿ ಬೇಕಿಂಗ್ ಪೌಡರ್ ಮಂಗಾತ್ತ ತೇ ಹೆಂದಿ ಕಾಮಾರಕ್ ಏ ವಗೇಮ ವ್ಯಾನಿಲಾ ತೇ ಹೆಂದಿ ದೇಕಾಕ್ ಏ ವಗೇಮ ಕಿರಿ ಮಮ ಕಿರಿ ದಾನುವ ಮೇ ಪ್ರಮಾಣಿ ಕೇಕ್ ಎಕಟ ಎಮ್ ಎಲ್ 75 ವಗೇ ಮಮ ಮೆತನ ಟಿಕಕ್ ವೆಡಿಪುರ ಅರಗಿನ ತಿಯನುವ ಮೊಕದ ಮಮ ಮಾಬಲ್ ಕೇಕ್ ಎಕ ಸಂದಹ ಗತ್ತೆ ಚಾಕ್ಲೇಟ್ ಪೌಡರ್ ಎಕ ಇತಿ ಮಟ ಮಮ ಮೆತನ ಚಾಕ್ಲೇಟ್ ಪೌಡರ್ ಮೇ ಸೆಂದಿ ತುನಕ್ ಅರಗಿನ ತಿಯನುವ ಮಮ ಮೇ ಚಾಕ್ಲೇಟ್ ಪೌಡರ್ ಎಕ ದಿಯ ಕರಗಂಡೆ ಯನ್ನಿ මේ මෙහි ප්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා ඒ නිසා මම කිරි ටිකක් වැඩිපුර ගත්තා. එතකොට ඒ වගේම අපි කිරි යොදා ගැනීම තුලින් අපිට අපි හදාගන්න බටර් කේක් එකක් වුණත් මෙවැනි මාබල් කේක් එකක් වුණත් ඔයාලට ගොඩක් සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මාබල් කේක් එක හදාගන්නේ කියලා. මුලින් අපි ගත්ත බටර් ටික අපි භාජනයකට දාලා අපි මේ බටර් එක ටික වෙලාවක් බීට් කරගමු. අපි දැන් මේ බීට් කරගත්ත බටර් ටික තියෙන්නේ දැන් අපි මේකටම සීනි ටික එකතු කරලා අපි හොඳින් බීට් කරගන්න අවශ්‍යයි. ඔයාලට අනිවාර්යෙන් කියන්න ඕන ඔයාලා ගන්න සීනි කැට ලොකුවට තියෙනවා නම් ඕගොල්ලෝ චුට්ටක් බ්ලෙන්ඩර් කරලා අරගන්න. එතකොට ඉක්මනින්ම බටර් හා සීනි අපිට බීට් කරගන්නකොට ඉක්මනින්ම ඒ බටර් මිශ්‍රණය සීනි එක ඉක්මනින් දිය වෙලා බටර් සමග හොඳින් ක්‍රීම් එකක් වගේ බීට් කරගන්න පහසු නිසා. ඔයාලට පේනවා මම බටර් වී සීනි බීට් කරගත්ත විදිය තමයි මෙහි තියෙන්නේ. මම බීටර් එක හයි ස්පීඩ් දාලා විනාඩි 5ක් වගේ බීට් කරගත්තා. දැන් මේක ක්‍රීම් මිශ්‍රණයක් වගේ හැදිලා තියෙනවා. දැන් මම මේකට ටික ටික මම ගත්ත ඒ බීතර ප්‍රමාණය එකතු කරගන්නවා. මොකද එකපාර එකතු කරන්න යන්න එපා. ටික ටික එකතු කරලා අපි ඒක ආයිත් හොඳින් බීට් කරගන්න ඕන මේ ක්‍රීම් එකක් වගේ වෙනකන්. එතකොට තමයි කේක් එක සොෆ්ට් ගතිය රඳා පවතින්නේ. ඕගොල්ලන්ට පේනවා මම දැන් මේ බිත්තර ඒ සියල්ලම දාලා බීට් කරගත්තට පස්සේ මේ කේක් මිශ්‍රණය පේන විදිය. දැන් මම මේකට ඔයාලට කිව්ව විදියට කිරි ඔයාලට පිටි උනත් බොන පිටි උනත් දිය කරලා අරගෙන කිරි එක හදාගන්න පුළුවන්. නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ට වෙනත් මිල්ක් වර්ගයක් ගන්න පුළුවන්. මම ඒ කිව්ව මිලි ලීටර් 75 මේ මිශ්‍රණයට දාලා පොඩි වෙලාවක් බීට් කරගන්න යනවා. කිරි ටිකද දාලා මම බීට් කරගත්තට පස්සේ මම දැන් මේකටම ඔයාලට කිව්ව පාන් පිටි ග්‍රෑම් 350ට ඒ කිව්ව බේකින් පවුඩර් දාලා දෙපාරක් පිටි ටික හලාගත්තා මම. දැන් ඒ හලාගත්ත පිටි ටික මම ටික ටික දාලා මේ මිශ්‍රණයට බීට් කරගන්න යනවා. පාන් පිටි ටිකත් මං කලවම් කරගත්තට පස්සේ මේ බීට් කරගත්තට පස්සේ මෙහිම තමයි තියෙන්නේ. මම දැන් ඒකට ඔයාලට කිව්ව වැනිලා ප්‍රමාණය දෙකතු කරලා චූටි වෙලාවක් බීට් කරගන්නවා. ඔයාලට මං කිව්ව දැන් ෆ්‍රෙෂ් මිල්ක් ගන්නකොට ටිකක් වැඩිපුර ගන්න කියලා. මොකද මං ගත්ත මේ චොක්ලට් කොකෝ පවුඩර් පවුඩර් එක මං දී කරගන්න යන්නේ ෆ්‍රෙෂ් මිල්ක් දාලා. දැන් ඔයාලට පේනවා මම මේකට ඒ ගත්ත කිරි එකපාර එකතු කරගන්නේ. මං චුට්ට චුට්ට දාලා මේක ක්‍රීම් එකක් වගේ හදාගන්න යනවා. ගොඩක් දියට නෙමෙයි මං ඔයාලට පෙන්නන්නම් ඒ එන්න ඕන පදම. ඔයාලට පේනවා මම මේ තියෙන්නේ ඒ දී කරගත්ත චොක්ලට් පවුඩර් ටික තමයි. වතුර ගතියට ඒ කියන්නේ ගොඩක් දිය ගතියට නෑ, උකු ගතියට තියෙන්නේ. දැන් මම මේක එකතු කරගන්න යනවා. මම මේ හදාගත්ත කේක් මිශ්‍රණය මම මේක කොටස් දෙකකට බෙදාගෙන එක කොටසකට ඒ දී කරගත් චොක්ලට් මිශ්‍රණය කලවම් කරගන්න යනවා. මේ තියෙන්නේ මම හදාගත්ත ඒ බටර් කේක් මිශ්‍රණය කොටස් දෙකකට බෙදාගෙන එක කොටසකට මම ඒ දිය කරගත්ත කොකෝ පවුඩර් ටික එකතු කරගෙන හොඳින් මේක චූටි වෙලාවක් මේ බැට එක එක මික්ස් වෙන්න හොඳින් බීට් කරගන්නවා. මේ තියෙන්නේ මම වෙන් කරගත්ත කේක් මිශ්‍රණෙන් එක කොටසක්. මේ තියෙන්නේ චොක්ලට් පවුඩර් යොදා හදාගත්ත අනිත් කේක් මිශ්‍රණය. දැන් අපි බලමු කොහොමද මාබල් කේක් එකක් හදාගන්නේ කියලා.
මේ තියෙන්නේ මම කේක් එක පුළුසා ගන්න ගත්ත කේක් ට්‍රේ එක හාට් ෂේප් කේක් ට්‍රේ එකක් මේකෙන් කිලෝ එකට චුට්ටක් වැඩිපුර හදා ගන්න පුළුවන් මොකද දැන් මම හදන්න යන ඒ කේක් මිශ්‍රණයේ ඒ ප්‍රමාණය කිලෝ එකකට පොඩ්ඩක් වැඩි ඉතින් අපි දැන් බලමු කොහොමද මාබල් කේක් එකක් කේක් ට්‍රේ එකට දාගන්නේ කියලා ඕගොල්ලන්ට පේනවා මම ඒ හදාගත්ත වර්ණ දෙකේ කේක් මිශ්‍රණය මම මේ විදිහට අතුරු ගත්තා මම මේ වගේ මාරුවෙන් මාරුවට බටර් කේක් මිශ්‍රණයේ ඒ වැන්නලා පාටත් චොක්ලට් මිශ්‍රණය නැවත ඒ වගේ මාරුවෙන් මාරුවට තියාගන්න යනවා ඔයාලට පේනවා මම මේ ඒ විදිහට ඔයාලට කිව්ව විදිහට කේක් මිශ්‍රණේ ඒ වර්ණ දෙක තියාගත්ත විදිය. දැන් මේ විදිහට ඒ කේ හදාගත්ත කේක් මිශ්‍රණේ ඉවරනකම්ම දැන් ඔයාලා වැනිලා පාට ක්‍රීම් පාට තියාගත්ත ඒ උඩින් නැවත බ්‍රවුන් පාට තියාගත්ත කේක් මිශ්‍රණේ උඩින් නැවත ඒ ක්‍රීම් පාට ඒ වගේ තියාගෙන පිළිවෙලට කේක් මිශ්‍රණේ ඉවර වෙනකම්ම පිළිවෙලට දාගන්න ඕන. මේ තියෙන්නේ මම සම්පූර්ණම හදාගත්ත කේක් මිශ්‍රණය මේ ට්‍රේ එකට අතුරාගත විදිය මාබල් කේක් එකක් විදියට එන්න නම් මේ විදියට හදා ගන්න ඕන. ඕගොල්ලන්ට පුළුවන් නොයෙකුත් ඩිසයින් වලට හදා ගන්න මේ එක ඩිසයින් එකක් පමණයි. ඉතින් මේ විදියට හදාගත්ත මේ කේක් ට්‍රේ එක චුට්ටක් ඕගොල්ලෝ ඊළඟට අතින් ওই තියෙන දේවල් කලවම් ලෙවල් එකට ගාන්ට එන්න කේක් මිශ්‍රණය ලෙවල් කරලා පොඩ්ඩක් එක පාරක් කේක් ට්‍රේ එක පොඩ්ඩක් මෙහිම තට්ටුවක් දාන්න ඊට පස්සේ ඔයගොල්ලෝ මේ කේක් එක බේක් කරගන්න අවශ්‍යයි මම සාමාන්‍ය මගේ ගාව තියෙන අවන් එකේ මම කේක් එක බේක් කරගන්නේ 200 සෙන්ටිග්‍රේඩ් වලට විනාඩි 35ත් 4 සමහර වෙලාවට කරන්ට් එක උනත් හරි ලෝ තියෙනවා නම් ඊට වඩා විනාඩි 5ක් විතර කාලයක් ගන්නවා වැඩිපුර ඉතින් ඔයගොල්ලෝ තමයි ඔයගොල්ලෝ බලන්න ඕන කේක් එක ඒ කාලය ඇතුළතදී බේක් වෙලා තියෙනවද කියලා බේක් වෙලා තියෙනවා නම් ඕගලන්ට අනිවාර්යෙන් බලන්න පුළුවන් ටූත් පික් එකක් අරගෙන කේක් එක මැදට පොඩ්ඩක් ඇනලා බලනකොට ඕගලන්ට දැනෙවි ටූත් පික් එකට ඒ කේක් මිශ්‍රණය ගෑවිලා එන්නේ නැහැ කියන්නේ කේක් එක ඕකේ ඒකට ටූත් පික් එකට ගෑවිලා කේක් මිශ්‍රණය ගෑවිලා එනවා කියන්නේ තව චූටි වෙලාවක් අපි කේක් එක අවන් කරගන්න ඕන මේ වගේ සුළු සුළු දේවල් අපි ඉගෙන ගත්තොත් අපිට පුළුවන් නිවැරදිව කේක් එකක් හදාගෙන හරි ලෙස බේක් කරගන්න ඔයාලට පේනවා මේ තියෙන්නේ මම බේක් කරගත්ත මාබල් කේක් එක තමයි ඔයාලට පේනවා මම ඒ අතුරාගත්ත විදියටම කේක් මිශ්‍රණේ කේක් එකද බේක් වෙලා තියෙනවා ඉතින් මේ වගේ කේක් එකක් ඇත්තටම හදන්න පහසුයි ඒ වගේම වැඩි අමාරුවක් නෑ අවශ්‍ය ඔයාලගේ ආසාවයි කැමැත්තයි පමණයි ඔයාලට ඇත්තටම මේ වගේ මාබල් කේක් එකක් හදාගන්නකොට චොක්ලට් පවුඩර් ඒ කියන්නේ කොකෝ පවුඩර් අවශ්‍යම නෑ ඔයගොල්ලන්ට වර්ණ දෙකක් හරි වර්ණ තුනක් හරි ඔයගොල්ලන්ට කැමති විදියට මාබල් කේක් එක හදාගන්න පුළුවන් නමුත් මම අද යොදාගත්තේ කොකෝ පවුඩර් වගේම චොක්ලට් කේක් මිශ්‍රණය හදාගෙන ඒ වගේම වැනිලා කේක් මිශ්‍රණයද හදාගෙන ඒ විදිහට තමයි මාබල් කේක් එක හදාගත්තේ. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට මේ ප්‍රමාණය හදාගෙන කැමති ඕගොල්ලන්ට කොටස් තුනකට බෙදාගෙන වර්ණ තුනක් හෝ කොටස් දෙකකට බෙදාගෙන වර්ණ දෙකක් හෝ යොදාගෙන මේ විදිහට ඉතාමත් පහසුවෙන් මාබල් කේක් එකක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඔයාලට මුලින් පෙන්නපු මාබල් කේක් එක අයිසින් කරගත්ත විදියක් මම මේ පොන්ඩන් අයිසින් එක යොදාගෙන තියෙන්නේ ඒ වගේම මේ මල් මම අයිසින් කරලා තියෙන්නේ බටර් අයිසින් වලින් ඉතින් ඉදිරියේදී මම කොහොමත් ඔයාලට කතා කරනවා අයිසින් වර්ග ගැන මොකද මගෙන් කිහිපයකම ආදරණීය ඉල්ලීම් තියෙනවා අපිට ඒ දේවල් උගන්වන්න කියලා මොකද ඒගොල්ලන්ට ආදිසි අවස්ථාවකදී පිටින් ගැනීමට අවශ්‍ය නැහැ ඒගොල්ලන්ට අවශ්‍ය දෙයට උත්සව අවස්ථාවකදී උපන්දිනයකට හෝ ඇනිවර්සරියකට හෝ යම්සි ඕනම දෙයකදී ඒගොල්ලන්ට ඒ කේක් එක හදාගන්න පහසුයි ඒ නිසා ඉදිරියේදී මම කොහොමත් ඔයගොල්ලන්ට කේක් වර්ග ගැනයි අයිසින් වර්ග ගැනයි ඔයගොල්ලන්ට උගන්වන්න යනවා ඉතින් මේ තියෙන්නේ මම ඒ හදාගත්ත හાર્ට් ෂේප් මාබල් කේක් එක මේ විදිහට පොන්ඩන් අයිසින් වලින් අලංකාර කරගත් විදිය. ඕගලන්ට පේනවා මේ තියෙන්නේ ඒ මාබල් කේක් එක ඇතුළත. ඉතින් මේ වගේ කේක් ඉතාමත් පහසුවෙන් වගේම ඉතාමත් රසවත්ව ඔයාලට ගෙදරම හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් මම හැමදාමත් ඇත්තටම නිවසේම තමයි හදාගන්නේ. ඕනම උත්සවයක් තිබුණොත් නිවසේ හදා රස බලන්න තමයි කැමති. ඉතින් ඔයාලටත් පුළුවන් මම ওই දීපු රෙසපි තුලින් රෙසපි එක තුලින් මාබල් කේක් එකක් හදන්න. අයිසින් ගැන නම් අනිවාර්යෙන් ඉදිරියේදී අපි කතා කරමු. ඉතින් තවමත් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට subscribe කර නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඊට පහලින්
තියෙනවා ඒ බෙල් ලකුණද ක්ලික් කර ක්ලික් කරන්න එතකොට ඕගොල්ලන්ට මම YouTube එක හරහා ගෙනෙන්නව හැම රෙසිපි එකක්ම පහසුවෙන් බලා ගන්න පුළුවන් නිසා ආදරණීය හැමෝටම ගොඩක් ස්තුතියි වගේම දෙවිපීටයි.